අයිබෝවන් විශ්වසනීය මපුවත් කාටත් කලින් රටට කියන ස්වාධීන රූපවාහිනී රාත්‍රී 10 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයේ සමකින් ඔබ හමුවන මම නජිත් මාතරගේ මම වෙනු රිගිනලි අදත් මුලින්ම අවධානය ප්‍රධාන ප්‍රවෘත්තියේ සිරස්තල වෙත කොළඹ උසස් පෙළට ෆයිසර් දෙද්දී 31 වෙනකන් අලුත් උපදෙස් මාලාවකුත් උගණ්ඩා කතක් උදරයේ සංගවාගෙන ගෙන ආ කොකේන් අභ්‍යවකාශය ජය ගන්න යන අපේ හපන්නු පාස්පෝර්ට් වලට මෙච්චර ඉල්ලුමක් ඇයි අෆ්ගනිස්තානයේ කන්දහාර් ලේන් නැහැවෙයි පළත් සංචරණ සීමා නීතිය තදින් ක්‍රියාත්මක කරන්න රජයේ තීරණය කළා තියෙනවා පළාත්මායිම්වලදී ගමනාගමනය දැඩිව පරීක්ෂාවට ලක් කරන්න කියලයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ආරක්ෂක අංශවලට නියෝග ලබා දීලා තියෙනවා මේ අතර හෙට සිට ලබන 31 වෙනිදා දක්වා ක්‍රියාත්මක වෙන විදිහට නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක්ද අද නිකුත් කළා එන්නත් කියන වැඩපිළිවෙලේ තවත් විශේෂ අධිරක් විදිහට උසස් පරිසසුන්ට ෆයිසර් එන්ත ලබා දීමත් කොළඹින් ආරම්භ වුණා දැනට ක්‍රියාත්මක පළාත් සංචරණ සීමා ලබන 21 වෙනි බ්‍රහස්පතින්දා දක්වා දැඩිව ක්‍රියාත්මක කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් වීඩියෝ තාක්ෂණයේ ඔස්සේ අද පැවති කොවිඩ් මර්ධන විශේෂ කමිටු රැස්වීමේදී තීරණය වුණා. කොරෝනා මර්ධනයට සෞඛ්‍යංශ අනුගමනය කළ ගෘහස්ථ නිරෝධායන ක්‍රියාවලිය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගීමට ලක්ව ඇතැයි විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදිනිය මහතා මෙහිදී සඳහන් කළා. වයස අවුරුදු 18-19 කාණ්ඩයේ කොළඹ දිස්ත්‍රික්කයේ පාසසසුන්ට කොරෝනා මර්ධනයෙන්වත් ලබා දීම අද ආරම්භ කළ බව සෞඛ්‍ය අධ්‍යක්ෂ රාජ් විශේෂඥ වෛද්‍ය අසල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා. එම වයස්කණ්ඩයේ දිවේනි අනුකුත් දරුවන්ට ලබන 21 වෙනිදා සිට පාසල් හා ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාල මගින් එන්නත් ලබා දීමටයි කටයුතු සම්පාදනය කර ඇත්තේ. පාසල් ළමුන් එන්නත් කිරීමෙන් අනතුරුව සෞඛ්‍ය නිර්දේශයන්ට අනුව ප්‍රතිශක්ති වර්ධක 3 වන එන්නත් මාත්‍රාවක් ලබා දීමට සැලසුම් කර තිබෙනවා. ලබන සඳුදා තවත් ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ 6ක් මෙරටට ලැබීමට නියමිත බවයි විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා කමිටුව හමුවේ සඳහන් කළේ. මුළු රටේම පාලනයක් කරන්නේ නැතුව ඒ දිස්ත්‍රික්කේ කොහොමද පොසිටිව් කේසස් එන්නේ කියලා බලලා ගම්මානයක නම් ඒ ගම්මානේ අයිසොලේට් කරලා ඒ කොටස් අපි ගත්තොත් හොඳයි මේ අඩු වෙලා තියෙන වෙලාවේ අපිට කොහොම හරි ඒක කන්ට්‍රෝල් කරගන්න පුළුවන් මේ කොහෙන්ද කියලා හරියට බැලුවේ නැතොත් එකපාරටම අපහු පැතිරෙන්නට පුළුවන් විශේෂයෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ප්‍රකාශයක් නිකුත් කරන්න මේ වීකෙන්ඩ් එකේ देश अतर लाइसा දෙමව්පියන් ඉල්ලීමක් කරනවා ඔබේ දරුවෝ ඉගෙන ගන්න පාසලට ගිහිල්ලා ඒ පාසල් වලට දින වෙන් කරලා තියෙන්නේ ඒ දින වලට ගිහිල්ලා එන්නත් කරණේ කරගන්නේ කියලා ඉල්ලා සිටිනවා සෞඛ්‍ය කාර්යංශය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලිද සිල්වා මහත්මිය සඳහන් කළේ උසස් පෙළ සිසුන්ගේ එන්නත් කරන වැඩපිළිවෙල සාර්ථක බවයි. දරුවන් ඇත්තටම බොහොම පොසිටිව්ලි මේකට සහභාගී වුණා. ඉතින් දරුවන් ඇත්තටම රෝගයෙන් ආරක්ෂා වීමට අවශ්‍ය හින්දා එන්නත් ලබා ගන්නවා කියන එක තමයි ඒගොල්ලන් පැවසුවේ. ඉතින් ඒ අනුව නියමිත පරිදි සෞඛ්‍ය ආරක්ෂානුකූලව එන්නත් කරන්නේ සිද්ධ වුණා. කිසිම ගැටලුවක් ඇති වුණේ නැහැ අද දිනය තුල. මේ රෝගය අලුත් එන්නත් වර්ග අලුත් මේවායේ ක්‍රියාකාරීත්වය තවම
එක්තරා විදිහකට අධ්‍යයනය කරගෙන ඒක ඉවර කරලා නැහැ. ඉදිරියේදී මේ ලැබෙන දත්ත අනුව විටින් විට කිරා මැන බැලීම් කරලා බොහෝ වෙලාවට ඉදිරි කාලයේදී ප්‍රතිපත්තිමය තීරණයකට එන්න පුළුවන් වේවි. මේක ඉදිරියේදී වාර්ෂිකව එන්නත ලබා දෙන එකක්ද වර්ෂක දෙකකට සැරයක් දෙනවද? එමත් නැත්නම් මේ එන්නත් දෙක ලබා දුන්නාම එමෙ නැත්නම් තුන්වෙනි එන්නත ලබා දුන්නාම දීර්ඝ කාලීන ප්‍රතිශක්තියක් ගොඩනගෙනවද? මේ පිළිබඳව ලැබෙන දත්ත දිහා බලලා ඉදිරියේදී ඒ තීරණ ප්‍රකාශයට පත් කරනවා ඇති. හෙට සිට ලබන 31 වෙනිදා දක්වා ක්‍රමිකව රට තව දුරටත් විවෘත කිරීමට අදාළව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නව මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කළා. සෞඛ්‍ය උපදේශ නිසි පරිදි පිළිපැදීම, ආගමික ස්ථානවල සාමූහික ක්‍රියාකාරකම් හා රැස්වීම පැවැත්වීමට තව දුරටත් අවසරය හිමිවන්නේ නැහැ. ලබා දී ඇති මාර්ගෝපදේශ අනුව විභාග පැවැත්විය හැකි වුවද උපකාරක පන්ති සඳහා අවසරය හිමි නොවන බවයි මාර්ගෝපදේශ මාලාවේ දැක්වෙන්නේ. පොදු ප්‍රවාහනයේදී මගින් රැගෙන යා හැක්කේ ආසන ධාරිතාවට පමණයි. නැවත දැනුම් දෙනතුරු කිසිදු මහජන රැස්වීම පැවැත්විය නොහැකි. සිනමා ශාලා 125 ආසන ධාරිතාවෙන් ලැබෙන 21 වෙනිදා සිට පවත්වාගෙන යා හැකි. මංගල උත්සව සඳහා සහභාගී විය හැකි උපරිම පුද්ගලින් සංඛ්‍යාව 50කට සීමා වරවා. එලිමාන් උත්සවයක් නම් ඒ සඳහා සහභාගී විය හැකි පුද්ගලින් සංඛ්‍යාව 75ක්. අවන්හල් තුල මත්පැන් භාවිතය තවදුරටත් තහනම්. අවන්හල් වල එලිමහන් ආසන 100 ගණදුරු කරුවන් 60 දිනක ඇතුළත් කර ගැනීමට ලැබෙන 21 වෙනිදා සිට අවසරය හිමිවනවා. හෙටින් ඇරඹෙන දීර්ඝ සතියන්තයේ පළාත් අතර ගමන් බිමන් දැඩිව සීමා කිරීමට රජය තීරණය කර ඇත්තේ COVID-19 වසංගතයේ පාලනය කිරීමට මෙතෙක්ගත් ක්‍රියාමාර්ගවලින් අත් වූ ප්‍රගතිය ආරක්ෂා කොට තහවුරු කිරීම පිණිස බව රජය අවධාරණය කරනවා. අපි දැනටත් රට විවෘත කරලා තියෙන්නේ. නමුත් අපි අන්තර් පළාත් සීමාවන් තමයි තාමත් දාලා තියෙන්නේ. අනිත් උත්සව කටයුතු ඒවට අපි තාමත් සීමාවන් පනවලා තියෙනවා. නමුත් අපිට සිද්ධ වෙනවා තව සතියක් දෙකක් බලන්න ඉදිරියේදී කොහොමද රෝගීන් වාර්තා වෙන්නේ කියලා. ඒ වාර්තා වෙන ප්‍රමාණයත් එම්ම වාර්තා වෙන ප්‍රදේශයත් වාර්තා වෙන්නේ කුමන තැන්වලින්ද කියන එකත් අනුව තමයි අපිට සම්පූර්ණයෙන් විවෘත කරනවද නැද්ද කියන එක තීරණය කරන්න පුළුවන් වෙන්නේ. මේ අතර අද දවසේ හඳුනාගත් ආසාදිතින් 666 දෙනාද සමගින් මේ දක්වා මෙරටින් හමු වූ සමස්ත කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 530919ක්. ඒ අතරින් ආසාදිතින් 25532 දෙනෙකු ප්‍රතිකාර ලබනවා. අද සුවය ලැබූ ආසාදිතින් 354 දෙනාද සමගින් මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 491958ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. සෞඛ්‍ය අධ්‍යක්ෂණාවරය අද කොරෝනා මරණ 20ක් වාර්තා කළා. ඒ අනුව මෙරට සිදු ඇති සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 13449ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. රුපියල් 1,800ක් වටිනා ඔක්සිජන් නිපදවන උපකරණ 250ක් සිංගප්පූරුවේ හෙන්රි බේ මහතා හා SDL සමාගම මගින් ශ්‍රී ලංකා සුවසේවාවට පරිත්‍යාග කෙරුණා. එම උපකරණ රාජමාතේ මහාචාර්ය චනි ජයසුමන මහතාගේ ප්‍රධානත්වයෙන් වෛද්‍ය සැපයුම් දෙපාර්තමේන්තුව වෙත බාර කිරීමටයි කටයුතු කෙරුණේ. සිංගප්පූරුවේ මහකරුණා බෞද්ධ සංගමයේ අනුශාසක ආචාර්ය පූජ්‍ය කනදටියනි ගුණරත්න ස්වාමින් වහන්සේගේ මෙහෙවීම මත මෙම පරිත්‍යාග ලබා දීමේ කාර්යයට සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ශශිකලා ප්‍රේමවර්ධන විදේශ අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය ජයනත් කොළඹ කියන මහත්ම මහත්මින් මෙන්ම සිංගප්පූර ශ්‍රී ලංකා රාමේ දායක දායිකාවන් ශ්‍රී ලංකා ගුවන් සේවා අධිකාරිය හා විදේශ කටයුතු අමාත්‍යංශයේ පූර්ණ සහාය ලබා දුන්නා. මුදල් වෙන් කරලා තියෙන සංවර්ධන ව්‍යාපෘති මේ අවුරුද්ද අවසන් වෙන්න ඉස්සර වෙලා නිම කරන්න කියලා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් දුන්නා. සංවර්ධන ව්‍යාපෘති සඳහා වෙන් කළ මුදල් ආපසු භාණ්ඩාගාරයට යැවීම වෙනුවට අදාළ ව්‍යාපෘති වසර අවසන් වීමට පෙර නිම කරන්නයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. ඒ නාගරික සංවර්ධන අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ තුන්වන කරතුව සඳහා වූ ප්‍රගති සමාලෝචන රැස්වීමට විෂය බහර අමාත්‍යවරයා ලෙස සහභාගී වෙමින් මහා භාණ්ඩාගාරයේ මුදල් ඉතිරිවන පරිදි ආයෝජන මගින් නිවාස ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අවධානය යොමු කර ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරි නිමල් පෙරේරා මහතා මෙහිදී පෙන්වා දුන්නා. දැනට ක්‍රියාත්මක ව්‍යාපෘති බොහෝමයක් දෙසැම්බර 31 වෙනිදාට පෙර අවසන් කිරීමට අපේක්ෂා කරන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ. මෙහිදී අදහස් දැක්වූ නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති විශ්වාමික මේජර් ජෙනරාල් උදේ නානායකර මහතා සඳහන් කළේ 2024 වසර අවසන් වන විට නිවාස 60,000ක් ඉදිකිරීමේ සැලැස්මක් ඇති බවයි. කොළඹ අගනගර නාගරික ව්‍යාපෘතිය සහ උපාය මාර්ගික නාගරික සංවර්ධන ව්‍යාපෘති පිළිබඳවද මෙහිදී කරුණු සාකච්ඡාවට ගැනුණා. රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහිව මහතා ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා.
मे अतरसिय सेवा काले निमकर दिवेनिन पिटवयान चेक जनरजो तानापति मिलान हुवरका सह इजिप्तु तानापति हुसैन एल सहरतियान महतुरुन अरलेगह मंदिरेदी अग्रामाति महिंद राजपक्ष महता हमुवुना तम सेवा काले लबन सतिये निमवन बवै अग्रामातिवर्या हमुवे किया सिटिये दिवेनु पुरा क्रियात्मक एन्नत करन वेडपिलिवेल सह क्रमानुकूलव मेन्म आरक्षितव रट विवृत किरीम पिलिबंदव राजतांत्रिकयिन देदेना श्रीलंका राज्येट प्रशंसाव पलकला වෙනුරි අපේ රටේ කොරෝනා වසංගත තත්ත්වය යම් පාලනයකට ලක්වීමත් එක්ක ආයතන රැසක කටයුතු යලිත් ආරම්භ කෙරුණා. ඒ අනුව ආගමන විකමන දෙපාර්තමේන්තුවත් මේ වන විට තම සේවා සාමාන්‍ය පරිදි පවත්වාගෙන යනවා. ඕනජිත් රටේ විවෘත වීමත් එක්ක දෙපාර්තමේන්තුවේ සේවා සැලසීම ගැන සොයා බැලීමක් කරන්න අප කටයුතු කළා. ඒ ගැන තොරතුරු ගෙනෙන්නේ නිමේෂ ශවත් සංකල්පය. අපිට දැනගන්න ලැබුණා මේ දවස්වල බොහෝ පිරිසක් Tamange විදේශ ගමන් බලපත්‍ර සම්බන්ධ කටයුතු වලට ආගමන විගමන දෙපාර්තමේන්තුවට එනවා කියලා. ඉතින් අපි හිතුවා බතරමුල්ල සුහුරුපායේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තුවට ඇවිල්ලා මේ ගැන සුවබැලීමක් කරන්න. ඒ වගේම මෙහි කටයුතු සිද්ධ වෙන ආකාරය සහ ජනතාවගේ අදහස් විමසා බලන්න. අපි දැන් සූදානම් වෙන්නේ අන්න ඒකට. ගමන් බලපත්‍රයක් ලබා ගැනීමට අපේක්ෂා කරන අයෙක් සඳහා අපි මාර්ගගත ක්‍රමය ඔස්සේ දිනයක් සහ වේලාවක් වෙන් කර ගැනීමේ පහසුකම් සපයා දීලා තියෙනවා. පසුගිය දිනවලදී අපි දිනපතා සේවාලාභීන් දහසකට දිනයන් සහ වේලාවන් ලබා දෙන අතර එසේ දිනයන් සහ වේලාවන් ලබා නොගත් තවත් 2000කට අධික පිරිසක් සමස්තයක් වශයෙන් 3000කට අධික පිරිසකට මේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය මගින් ගමන් බලපත්‍ර නිකුත් කිරීමට කටයුතු කරලා තියෙනවා. ලෝකයේ රටවල් බොහොමයක් මේ වෙනකොට විවෘත වෙලා තියෙනවා විදේශිකයන්ට. අපේ රටේ ජනතාවට විදේශ වලට යන්න අවස්ථාව ලැබිලා තිනවා. ඒ විතරක් නෙමෙයි ඇමරිකා එක්සත් ජනපදයේ ලබා දෙන ග්‍රීන් කාඩ් උතරයි අවස්ථාව හේතු කරගෙනත් බොහෝ පිරිසක් Tamange විදේශ ගමන් බලපත්‍ර ලබා ගන්න මේ ස්ථානට එනවා කියන කාරණාව අපිට දකින්න ලැබුණු කාරණා අතර තියෙනවා. පාවෙලා නැහැ යන්න ආසාවක් තියෙනවා කියන්නේ දැන් හදලා කොකට තියා ගන්නවා. කියන්න බෑනේ කොවිල යන්න වේවි කියලා. පාලකයන්ට තියෙන ඉතින් රටට පුළුවන් දෙයක් කරන්න ඉතින් පුළුවන් දෙයක් කරනවා කියලා අමාරු නම් දාන්න එපා ඉතින්. ඔව් යන්න තමයි හිතන් ඉන්නේ. අදට Singapore වගේ තමයි බලාපොරොත්තු වෙන්නේ. මම නම් ඇත්තටම ආසාවට යන්නේ කියන්නේ මේ රටේ ආදායමත් එක්ක බලනකොට පිට රට ගිහිල්ලා ලබන ආදායම හොඳයි කියලා හිතනවා. අපි හීන වලට යන්න ගොඩක් ඒක ශක්තියක් වෙයි කියලා හිතනවා. කිසිම මේවා කියන්නේ හරි හොඳට හැම දෙයක්ම ඒගොල්ලෝ කියලා දුන්නා. ඕනෙම කෙනෙකුට කරගන්න පුළුවන් පහසුවේ. ඉංගලන්තේ යන්නේ පුතා එහේ ඉන්නේ එයා බලන්න යනවා. බොහොම මිත්‍රශීලී. සෑහෙන වෙනසක් තියෙනවා. ඇත්තටම හරිම පහසුයි. කිසිම ප්‍රශ්නයක් නැහැ. එච්චර ලොකු කිව් එකක් නැහැ. මොකද අපි ඔල්රෙඩි අපොයින්ට්මන්ට් එක අරන් ආපු නිසා. මට නම් කිසි ලංකාව ගැන කරගිරිලක් නැහැ. අපිට ඉතින් දේශපාලනයක් ගැනම බලාපොරොත්තු වෙන්න බෑ. ඉතින් අපි දැනගන්න ඕනේ අපි හොඳට ඉඳලා කොහොමද බිස්නස් එක කරේ කොහොමද ඉඳලා මේ දිනු වෙන්නේ. මේ රටේ නව දේවල් පිහිටුවලා ඒකෙන් යම් දෙයක් කරගන්න පුළුවන් තරුණ එන්න ඇත්තටම ගොඩක් අපි වුණත් එහෙමයි. ඒගොල්ලන්ට සරලම වැටුපක් එක්කම ඒ රැකියාව උපාදින වෙන නම් තරුණයින් කැමතියි වැඩේට. ඇමරිකාව වලට තමයි කලකිරීමක් ඉඳලා මේ මගේ සිස්ටර් ඉන්නේ මගේ හයර් ස්ටඩීස් වලටයි ජොබ් එකටයි තමයි යන්නේ. කොවිඩ් ප්‍රශ්නේ හැම රටකටම බලපාලා තියෙනවා. මේ වෙලාවේ රජයට කරන්න පුළුවන් දේවල් වලට තියෙන ඉතින් දැන් මේ බෙහෙත් ටික ගේන එකයි වැක්සින් එක කරන එකයි ගොඩක් අය තියෙක එක විවේචනය කරනවා. කොවිඩ් එකත් එක්ක මේගොල්ලෝ කරන දේවල් ඉතින් මට නම් සාර්ථකයි. මොකද වැක්සින් එකක් දැන් ගොඩක් දුරට ඉවරයි. පාලකයෝත් ඉතින් දැනගන්න ඕනේ කොහොම හරි බැලන්ස් කරලා මේක කරගන්න. ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සාමාන්‍යයෙන් දෛනිකව එන පිරිසට වඩා ඉතාමත් වැඩි පිරිසක් මේනකොට මේ ස්ථානයේ සේවාව ලබා ගන්න එනවා. මෙතනදී යම් යම් අපහසුතාවයන් ජනතාවට ඇති වෙන්න පුළුවන්. අපි ජනතාවගෙනුත් ඉල්ලීමක් කරනවා ඉවසීමෙන් කටයුතු කරමින් මේ ස්ථානට ඇවිල්ලා තමන්ගේ කටයුතු කරගන්න කියලා. උගන්නා ජාතික කාන්තාවක් තම උදරයේ සංගවාගෙන කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගැනීමට ශ්‍රී ලංකා රේකුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් සමත් වුණා. උගන්ඩාවේ සිට කතර රාජ්‍යබලා ගුවන් මගින් ගමන් කළ මෙම කාන්තාව අද පෙරවරුවේ දිවයිනට පැමිණි අවස්ථාවේදී අත්අඩංගුවට ගැනුණා. ගුවන්තොටුපලේ පිටවීමේ ගේට්ටුව අභියසදී කාන්තාවකගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී මේ පිළිබඳ තොරතුරු හෙළි කර ගැනුණා. තම උදරයේ කොකේන් අඩංගු ගුලිසියක් පවතින බව ඇය ප්‍රකාශ කළා. ඒ අතුරින් ගුලි 51ක් ඉවතට ගෙන තිබෙනවා. මගින් පරිලෝකණය කරන යන්ත්‍රය මගින් පරීක්ෂා කරන අවස්ථාවේදී එම කාන්තාවගේ උදරයේ කොකේන් ගුලි සංගවා තිබෙන අයුරු පැහැදිලිව දක්නට ලැබුණා. මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන රේගු මත්ද්‍රව්‍ය පාලනාංශයේ නිලධාරීන් විසින් සිදු කරනු ලැබීමේ අනතුරුව මෙම කාන්තාව ශ්‍රී ලංකා පොලිසියේ මත්ද්‍රව්‍ය කාර්යාංශයට බාර දීමට නියමිතයි. මේ අතර රුපියල් ලක්ෂ 100ක් පමණ වටිනා ත්‍රිරෝද රථ 20ක් සහ යතුරුපැදි 10ක් සොරකම් කළ කල්ලියක් රාගම ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට ගත්තා. දිවයිනේ විවිධ ප්‍රදේශවල නිවාස සහ වෙළඳ සැල ඉදිරිපිට නවතා තිබූ ත්‍රිරෝද රථ මෙන්ම යතුරුපැදි මෙසේ සොරකම් කර තිබෙනවා. සැකකරුවන් 6 දිනකුද අත්අඩංගුවට ගෙනුණා. වෙනුරේ
ලෝකෙම ජය ගන්න පුළුවන් දැනුමක් තියෙන පිරිසක් අපේ රටේ ඉන්නවා කියන එක අරුමයක් නම් නෙවෙයි. ඒකට ඉතිහාසයේ පුරා ඕනතරම් උදාහරණ තියෙනවා. ඕනජීත් අභිවකාශයේ තියෙන අපද්‍රව ඉවත් කරන කාර්යයට මේ උපකරණය මහත් පහසුවක් සලසනවා. නාසා ආයතනය මගින් වාර්ෂිකව පවත්වන තරගාවලියකට අපේ රටේ පාසල් සිසුන් කණ්ඩායමක් ඉදිරිපත් කරපු නව අභ්‍යවකාශ නිර්මාණයක් එම ආයතනය පිළිගෙන තිබෙනවා. අභ්‍යවකාශයේ ඇති අපද්‍රව්‍ය සිතියම්ගත කිරීම තුලින් ඒවා ඉවත් කිරීම මෙම නව නිර්මාණය තුලින් කළ හැකි වෙනවා. මෙම ක්‍රියාවලිය අදියර තුනක් යටතේ සිදු කෙරෙනවා. මේකේ වෙන්නේ ඇයිලා මේක තමයි අපේ සැටලයිට් එක. මේ සැටලයිට් එකේ මූලික ක්‍රියා ඔක්කොම වෙන්නේ උඩ කැලේ. ඒ කියන්නේ උඩ කැලේ මෙතන 360 ඩිග්‍රී කැමරා එක, ත්‍රස්ටර්ස්, ස්කෑනර්ස්, ට්‍රාන්ස්මීටර්ස් ඔක්කොම ඉන්ක්ලූඩ් වෙන මේ කැල්ඩ අපි කියන්නේ අපේ කලෙක්ටර් කැප්සියුල් එක කියලා. මේකේ මොනවාද වෙන්නේ ඇවිල්ලා අභ්‍යවකාශයේ හරියට අපද්‍රව්‍ය තියෙනවා. මේ අපද්‍රව්‍ය ලොකු හානියක් සිදු කරන මේ ස්පේස් වලදී. සෝ මේ හානිය නවත්තන්න තමයි මේ පොඩි පොඩි අපද්‍රව්‍ය අපි එකතු කරලා පෘථිවිය දෙසට රැගෙන ඇවිල්ලා සේෆ්ලි ඔක රීසයිකල් කරන්නත් පුළුවන් විදියට තමයි අපි මේ ටෙක්නොලොජි එක හදලා තියෙන්නේ. අපි මේක පටන් ගන්නකොට ඇත්තෙන්ම කියනවා නම් අපිට මොකුත්ම දන්නේ නැහැ. මොකුත්ම දන්නේ නැතුව තමයි මේකේ අපි අත තිබ්බේ. හැබැයි මාසකින් අපි හුඟක් ස්ටඩි කරා හුඟක් රිසර්ච් කරා හුඟක් රිසෝර්සස් රෙෆර් කරා ඒ වගේ රිසෝර්සස් රෙෆර් කරනකොට අපි බවුන්ඩරි එකක් තියාගත්තා මේක ලීගල්ද ඉලීගල්ද ලීගලි කොච්චර දුරක්ද අපිට මේක කරන්න පුළුවන් ඒ වගේම මේක ප්‍රැක්ටිකලි ඇප්ලිකබල්ද ඒ වගේ මේවා ටික සලකා බලලා තමයි අපි මේ ප්‍රොජෙක්ට් එකේ කරේ අපි තව මේක ඩෙවලොප් කරගන්න බලාපොරොත්තු වෙනවා රිසර්ච් ලෙවල් එකකට රිසර්ච් ලෙවල් එකට ගෙනිච්චට පස්සේ තමයි අපි මේක සබ්මිට් කරන්න ඉන්නේ ග්ලෝබල් නොමිනීස්ින් දා නාසා එකේ ඉන්ටර්නැෂනල් කම්පිටිෂන් එකට මේ කම්පිටිෂන් එක ඕගනයිස් කරලා තිබ්බ යුනිවර්සිටි ස්ටුඩන්ට්ස් ලාට. සෝ අපි A level ස්ටුඩන්ට්ස් ලා මේ කම්පිටිෂන් එකට ටීම් 65ක් විතර හිටියා. ඒකේ ළමයි 499ක් විතර හිටියා. ඒකින් උත් අපි ඉස්සලා top 10 ඇවිල්ලා top 10 වලින් number 1 position එකට ආවා. අපි තව award එකක් ගත්තා the best use of science technology. ඒක ඇත්තම කියනවා life එකේ ගොඩාක් සතුටුයි. මේගොල්ලන් ටීම් එකක් හැටියට සෑහෙන මහන්සි වෙලා වැඩ කරන්න. වෙලාවක් තිබ්බේ නෑ. රෑ දවල් නැතුව මහන්සි වුණා. අපි දෙමව්පියන් හැටියට පොඩක් හොයලා බැලුවා මෙයාලා මොනවද කරන්න කියලා. හැබැයි මොනවද කරන්න කියලා අපි දන්නේ නැහැ සමහර වෙලාවට බැනුනොත් අහනවා ඒ ලෙවල් ළඟ තියාගෙන මොනවද මේ කරන්නේ කියලා. අද මට හිතෙනවා මෙයාලා ටීම් එකක් වශයෙන් හොඳ දෙයක් ඇචීව් කරලා තියෙනවා. අනිත් දෙමව්පියනුත් මෙතන හිටියානම් ඒගොල්ලන්ුත් මේ දේම කියයි. අම්මා කෙනෙක් හැටියට මගේ ප්‍රාර්ථනාව වෙන්නේ මේගොල්ලන් මේ නම ලෝකෙටම ගෙනියන්න ඕනේ කියලා මම හිතනවා. මේ කාලේ හැටියට මේ වගේ දෙයක් කරපු එක ඇත්තටම ලොකු දෙයක්. ඒ ගැන හරියටම මම සතුටු වෙනවා. තරගාවලියට මෙරට කණ්ඩායම් 65ක් අභ්‍යවකාශ නව නිර්මාණ ඉදිරිපත් කර තිබුණා. මෙම තරගාවලිය සඳහා ඉදිරිපත් කරන නිර්මාණ වලින් දෙවන සහ තුන්වන ස්ථාන පිළිවෙලින් හිමි වී ඇත්තේ සබරගමු සහ රුහුණු යන විශ්වවිද්‍යාලවල කණ්ඩායම් වලටයි. ජයග්‍රහී කණ්ඩායමට පාසල් සිසුන් 5 දෙනෙකු ඇතුළත් මෙරට බොහෝ නිර්මාණකරුවන් මීට පෙරද ජාත්‍යන්තර පිළිගැනීමට ලක්ව තිබෙනවා. මෙම ජයග්‍රහණද රටට මහඟු අවස්ථාවක් වෙනවා. කාබනික පොහොර වැඩපිළිවෙල දේශපාලනීකරණය කරන්න සමහර උත්සාහ දරනවා කියලා මහින්ද අනන්ද අලුත්කමගේ අමාත්‍යවරයා ප්‍රකාශ කළා. කොහොම වුණත් මහකන්නේට අවශ්‍ය පොහොර ලබා දෙන එක මේ වෙනකොටත් ආරම්භ කරලා තියෙනවා කියලායි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ. දැන් මේ වෙනකොට ආණ්ඩුව පොහොර ලබා දෙමින් යනවා. මහකන්නේ පටන් ගත්තේ අම්පාර දිස්ත්‍රික්කයෙන්. අම්පාර දිස්ත්‍රික්කයේ ගොවි ජනසේවා මධ්‍යස්ථාන 29ට මේ වෙනකොට පොහොර වර්ග 3ක් අපි බෙදලා අරලා තියෙනවා. මේ මාසේ අග වෙනකොට නයිට්‍රජන් පොහොර ටික ලංකාවට එනවා. ඒ අනුව වී ගොවිතැන බඩේරිඟු සඳහා අවශ්‍ය සියලු පොහොර ගොවි ජනසේවා මධ්‍යස්ථාන 562කට ලබා දෙන්න කටයුතු කරනවා. දැන් පොහොර ඉල්ලපු ගොවියෝ දැන් කියනවා කාබනික පොහොර නෙවෙයි රසායනික පොහොර අපිට ලබා දෙන්න කියලා. අපිට රසායනික පොහොර ආනයනය කරන්න වෙලාවක් නැහැ. ආනයනය කරත් අපිට මාස දෙකක් යනවා. ඒ නිසා බොරුවට රසායනික පොහොර ඉල්ලලා ගොවිය උද්ඝෝෂණය කරලා මේක දේශපාලනීකරණයකට කරන්න වෙනත් පුද්ගලයන් උත්සාහ කරනවා. රජයේ පොහොර ලබා දීලා තියෙනවා. රජයේ කෙරේ විශ්වාසය තියන් වෙලාවට පොහොර ටික ලබා දෙනවා නම් අස්වැන්නේ පඩුවක් වුණත් වන්දිය ගෙවනවා නම් මං හිතන්නේ නැහැ ගොවින් සාධාරණයි කියලා මෙවැනි උද්ඝෝෂණ කරන්න. මේක අභියෝගයක් කියනක අපි පිළිගන්නවා. නමුත් මේ වෙලාවේ අපි පොහොර ටික ලබා දීලා තිනවා සාස් ගොවි ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා තමුන්නාන්සලා ගොවි බිබට ගිහිල්ලා වැඩ පටන් ගන්න කියලා. අපි ආනයනය කරන ලද පොටෑසියම් පොහොර රසායනික පොහොරක් කියලා ආණ්ඩුවට චෝදනා ඉල්ල කරනවා. මේක ඛනිජමය සම්භවයකින් නිෂ්පාදනය කරන ලද කාබනික පොහොරක්. මේක රසායනික පොහොරක් නෙවෙයි.
එනිසා වැරදි අතරකතනය කරන්න එපා මේක කාබනික පොහොරක් මේ අතර තවත් දේශපාලන නියෝජිතයින් කිහිප දෙනෙකුම මේ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා කාබනික ගොවිතැන මේ විදිහට කරන්න බෑ කාබනික ගොවිතැන කරන්න ඕනේ ක්‍රමක්‍රමී අඩුම ගානේ 100ට 1ක් කරලා පෙන්වන්න කියන කරුණා කළා වහාම ප්‍රමිතියකින් යුතු පොර අපේ ගොවි ජනතාවට අපේ වැවිලි කරුවන්ට ලබා දෙන්න එක්කෝ මේ තීන්දුව අර අනිත් ඔක්කොම වගේ රිවර්ස් කරන්නට ඕන එහෙම නැත්නම් රටේ බරපතල ආහාර හිඟයක් එනවා මේ රටේ කවුරුවත් කාබනික වගාව ප්‍රතික්ෂේප කරන්නේ නැහැ මේ ක්‍රියාවලියට යම් කාලයක් ගත වෙනවා මේව එක රැයින් එක කන්නෙන් කරන්න පුළුවන් දේවල් නෙමෙයි හැබැයි අර සමහර උද්ඝෝෂණ දිහා මම බැලුවා අර බෝඩ් ටික එක තැනක ලියලා තියෙනවා ඒ බෝඩ් ටික බොහොම හොඳට කොහේ හරි දේශපාලන පක්ෂයකින් හොඳට හදලා දීලා ඒ දේශපාලන පක්ෂේ ලියලා දෙනවා කවි ලියලා දෙනවා කියන්න කියලා ඉතින් මේ රටේ අනාගත මිනිස්සුන්ගේ සෞඛ්‍යයත් එක්ක තමයි මේගොල්ලෝ මේ තත්ත්වය කරන්නේ ගොවියට අහුන්කම් දීලා යම් වෙනස්කමක් කරන්න තියෙනවා නම් ඒක කරන්න අපි පැකිලෙන්නේ නැහැ රජයක් හැටියට ගොවි ජනතාව වෙනුවෙන් කළ යුතු දේ අපි කරමු වසවිස නැති ආහාර රටාවකට මේ රට ගෙනියන්න අප උත්සාහ කළා ප්‍රායෝගිකව යම් යම් දුෂ්කරතාවයන් තියෙනවා ඒක හංගන්න දෙයක් නැහැ ඒ වෙනුවෙනුත් අවශ්‍ය මැදිහත් වීම ගන්නවා ජනාධිපතිතුමා ඒ සම්බන්ධව මේ මොහොත වෙන විදිහත් අදාළ සීලු පාර්ශ්වයන් සමග සාකච්ඡා කරමින් අත්‍යවශ්‍ය මැදිහත් වීම සියල්ල කරලා තියෙන්නේ මම වගකීමෙන් කියනවා මේක ප්‍රශ්නයක් නොවන තැනට ඉතාම කඩිනමින් ගෙනියන්න ආණ්ඩුව ලෑස්තියි රාජ්‍ය සහ පෞද්ගලික සේවකයන්ගේ වැටුපුර රුපියල් දසදහසකින් වැඩි කරන්න කියලා ජාතික වෘත්තීය සමිති පෙරමුණේ රජයෙන් ඉල්ලා සිටිනවා. පාලකයන්ගෙන් අපි ඉල්ලනවා මේ රටේ ඉදිරි අයවැයදී රාජ්‍ය සේවකයාගේත් පුජ්‍යලික අංශ සේවකයාගේත් වැටුප රුපියල් 10000කින් වැටුප වැඩි කරන්න කියලා. ඒක තමයි අපේ වෘත්තීය සමිතියක් විදිහට ඉහිලා සාමාන්‍ය ජනතාවට ජීවත් වෙන්න පුළුවන් වැටුපක් ලබා දෙන්න කියලා තමයි අපේ ප්‍රධානම ඉල්ලීම. වැඩි කර බඩු විල අඩු කරන්න. හැබැයි එහෙම බැරි නම් ජනතාවට සහන දීම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන ගමන් රාජ්‍යාංශයේත් පෞද්ගලික අංශයේත් මූලික වැටුප 40%කින් වැඩි කරන්න කියලා. දැන් මේ ලෝක ව්‍යසනයන්නේ තියෙන්නේ අපේ රටේ අයට නොතේරෙන මුළු ලෝකෙම ව්‍යසනය කරන කොටගෙන කොයිද 19 නිෂ්පාදනයේ බෙදාරීම හුවමාරුව කියන ක්‍රියාවලීන් තුනම සම්පූර්ණයෙන් අඩපණ වෙලා තියෙනවා. කොටි සංඛ්‍යාත පිරිසකගේ රක්ෂා හිමි වෙලා තියෙනවා. ඉතින් මේ සතිය නීරස වුණත් ඒ සත්‍යය පිළිගත යුතු වෙනවා. ඊළඟට බලාපොරොත්තු වන්න විපරම විශේෂාංකය. ඔබට සුබරාත්‍රියක්. අයිබෝවන්. ඇඳිරි නීතියත් අයින් කරලා තියෙන අල්ල පනල්ලේ රට වටේම රවුම් ගහන්න පුළුවන් හොඳ නිවාඩුවකුත් ලබන සතියේ සෙට් වෙලා ඇරියස් අල්ලලා ට්‍රිප් එකක් ගිහිල්ලා හොඳ ජොලියක් දාන්න ගොඩක් කට්ටිය හිතාගෙන ඉන්න ඇති මොකද ඇහෙන්නෙම පොසිටිව් අඩුවෙලා කියලයි මරණත් එන්නෙම අඩු වෙනවා කියන එකයි ඒව ඇහෙද්දී සමහරක්ට කොරෝනාවක් තිබ්බද කියලාවත් වගේ වගක් නැතුව යනවා නහය වෙනකම්ම වහගෙන තිබ්බ මාස්ක් එක කට වැහෙන්න දාගන්නවා ටිකක් වෙලා යද්දී කටිනුත් පල්ලෙහාට ඇවිල්ලා නිකටට එනවා සමහරක් කොච්චර ඒ ගැන හිතනවද කියලා පේන්නේ නිකටෙන් බෙල්ලටත් ඇවිල්ලා බෙල්ලෙන් ඒක අතෙත් එල්ලගෙන ඉන්නවා දැක්කහමයි සමහර උන්දලා වැලමිටට මාස්ක් එක දාගෙන ඉන්නවා වෙනම ස්ටයිල් එකකට වගේ දැන් ගොඩක් අයට කොරෝනාව ගැන එන්නෙම අමතක වේගින එන තත්වයක් තමයි පේන්න තියෙන්නේ අප්‍රේල් මාසේ සිංහල දෙමළ අලුත් අවුරුද්දට කලිනුත් අපිට ඔහොම වුණා ඇඳිරිය අයින් කළා සංචරණ සීමාත් ලිහිල් කළා කට්ටිය පෞල් පිටින් විතරක් නෙවෙයි ගම් පිටින්ම රවුම් ගහන්න පටන් ගත්තා කට්ටියම ඇරියස් අල්ලලා ජොලිය දැම්මා අන්තිමට රිසල්ට් එක එළියට එද්දී වෙන්න ඕන අලකලංචි ඔක්කොම වෙලා ඉවරයි පොසිටිව් නගින්න ඕනේ ඉහළටම නැග්ගා මරණ ලැයිස්තුවත් බලාගෙන ඉන්නකොටම දවසින් දවස උඩටම ගියා කාගේවත් වැරද්දක් නිසා නෙවෙයි අපේම වරදින් අපේම නොසලකිල්ලෙන් අපිට තිබ්බ පුදුමාකාර හදිස්සිය නිසා ජොලියක් දාලා අඩියක් ගහලා විනෝද වෙන්න හරි හොඳ පරිසරයක් තියෙන්න ඕනේ. ඒ පරිසරය නැති කරගත්තේ වෙනින් කවුරුවත් නෙවෙයි අපිමයි. එක පැත්තකින් බැලුවහම හිරවිලා ඉඳලා එළියට දැම්මම මේ වගේ දේවලුත් වෙනවා. ඒක හරියට gedara කූඩුවක හදන පොමනේරියන් බල්ලෝ වගේ කූඩුවේ ඉඳලා දොර ඇරපු ගමන් නිනව්වක් නැතුව එහෙට මෙහෙට දුවලා පාරටත් පැනලා අන්තිමට වාහනයකට අඩයක් වෙලා බලු ආත්මිනුත් මිදිලා යනවා අපිට තුනේ අන්න ඒ වගේ දෙයක් චුට්ටක් හිර වෙලා ගෙවල් ඇතුළට වෙලා ඉඳලා නිදහස හම්බ වුණා විතරයි ඔක්කොම අමතක වුණා මේ සතියන්ත ඉඳලත් ඒක වෙන්න ඉඩ තිබ්බා හැබැයි නිවැරදි තීන්දුව ගත්තා පළාත් අතර සංචරණ සීමාව ඉතාමත්ම දැඩි කරන්න ඒක හොඳ තීන්දුවක් හැබැයි ඒක ඒ විදිහටම ක්‍රියාත්මක වෙන්නත් ඕනේ ආරක්ෂාවට ඉන්න උදවියත් මේ ගැන හොඳින්ම විමසිල්ලෙන් නීතිය හරියටම ක්‍රියාත්මක කරන්න ඕනේ
මොන නීතිය තිබ්බත් ඒ ඔක්කොටම වැඩිය රටේ මිනිස්සු දැනගන්න ඕනේ මේ ඔක්කොම කරන්නේ අපේ ජීවිත බේරලා දෙන්න කියලා. ඒ නිසා පාරට පැන්න පොමනේරියන් බල්ලෝ වගේ පිස්සු නටන්නේ නැතුව මේ නිවාඩුව ලැබිලා තියෙන දවස් ටිකෙත් ගෙදර දොරට වෙලා දරුමල්ලොත් එක්ක නිදහසේ ගත කළොත් ඒක දීර්ඝ කාලීන සැනසිලිදායක නිවාඩුවක් කරගන්න පුළුවන් වේවි. එහෙම නැති වුණොත් පෞල් පිටින්ම සදා තනිකවම නින්දකට යන්නත් පුළුවන් වේවි. තීරණේ තියෙන්නේ ආණ්ඩුව අතේවත් දොස්තර මහත්වරු අතේවත් පොලිසිය අතේවත් නෙවෙයි අපේ අතේ. දැන් ඉතින් පොලිසියටත් හොඳ පාඩමක් උගන්වන්නන් ආණ්ඩුවටත් දැනෙන්න දෙයක් කරන්නන් කියලා එහෙට මෙහෙට වංගු දාලා සීමා ටිකක් පැනගෙන ගිහිල්ලා කට්ටිය සෙට් වෙන්න වැඩ කරොත් නම් ආයෙත් සිද්ධ වෙන්නේ පාංශ කූලයක්වත් නැතුව අඩුම ගානේ පෙට්ටියක්වත් නැතුව ඉටි කවරක අන්තිම ගමන යන්න තමයි. ඒක නිසා හොඳට හිතට ගන්න පොසිටිව් අඩු වෙන වෙලාවේ අපි නෙගටිව් වැඩ කරලා ආයෙමත් කොරෝනාව ඔඩොක්කුවට දාගන්නේ නැතුව ඉන්න ඕනි කියලා. ඒක අපිම හිතලා අපිම කරන්න ඕනේ වැඩක්. කොරෝනාව අඩු වෙන වෙලාවේ අපි ඔක්කොම කරන්න ඕනේ එකට එකතු වෙලා මේක නැත්තටම නැති කරලා දාන එක. නැත්තම් වෙන්නේ මුළු රටම නැත්තට නැති වෙන එකයි. දැනටමත් වෙන්න ඕනේ ගොඩක් දේවල් වෙලා හමාරයි. ඒ නිසා ලබන සතියේ නිවාඩුවත් එක්ක ඉතිරි දවස් ටිකෙත් නිවාඩු දාගෙන ට්‍රිප් ගිහිල්ලා ජොලියක් දාලා සෙට් වෙන්න ප්ලෑන් එකක් ගහගෙන හිටියානම් ඒ ඔක්කොම හිතින් අමතක කරලා දාන්න. කොරෝනාව තවම ඉවර නැහැ කියලා හොඳට හිතට ගන්න. අන්න එහෙම හිතලා තමනුත් රැකිලා පවුලත් රැකගෙන ගමත් රැකලා මුළු රටම රැකගන්න හොඳ ටෝම හිතට අරගෙන වැඩ කරන්න. අදත් විපරම පිටපත සුධර්මන් රදලියගොඩගෙන්.